ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ හදිසි වියෝව පිළිබඳව ඔහුගේ බිරිඳ වන නීතිඥ ජමරි ප්‍රියංකා මහත්මිය පවසන්නේ මෙවන් කතාවක්. එදා අපිත් හලාවත යන්නයි හිටියේ. අපිව දාගෙන එයා වාහනේ පොඩි දුරක් ගියා. කොහොම හරි කලින් දවසේ වාහනේ ෆෝර් වීල් වැටිලා. එතකොට වාහනේ රේස් වෙනවා අඩුයි. ඉතින් නැමැතිතුමා වාහනේ නතර කර කර ඒක හදන්න හැදුවා. මතක විදියට හතර ගමනක් වාහනේ නැවැත්තුවා. තවත් හිටියොත් පරක්කු වෙන හින්දා එයා තනියම යන්න අපිට අනෙක් වාහනේ කොළඹ ගෙදර යන්න කියලා පස්සේ එයා කිව්වා. සිද්ධිය වුණු දවසේ පාන්දර එකයි කාලෙට කෝල් කරලා අම්මා මම වෙඩින් එකෙන් පිටත් වුණා මම පැයෙන් ගෙදර කියලා කිව්වා. මම බලාගෙන හිටියත් ඒ වෙලාවට එයා ආවේ නැහැ. ඒ නිසා මං ආයේ එයාට කෝල් එකක් ගත්තත් ෆෝන් එක වැඩ කළේ නැහැ. ඉතින් මම හිතුවේ නිදි ඇති කියලායි. ඇමතිතුමාගේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා එයාව රාගම රෝහලට අරගෙන ගියා කියලා මට ආරංචි ආවා. ඒත් ඒක මෙච්චර ලොකු අනතුරක් කියලා මම හිතුවේ නැහැ. ඒත් මම එවෙලම රෝහලට ගියා. අනේ ඒ අත්තිත් ඔහු නැති වෙලා. පස්සේ මං අමාරුවෙන් හිත අදාගෙන දරුවන්ගේ අප්පච්චි නැති වෙලා කියලා අමාරුවෙන් එයාලට කිව්වා. ඒ වෙලාවේ එයාලට ඒ දුක දරාගන්න බැරි වුණා. අපි කතෝලික අපි හඳහන් විශ්වාස කරන අය නෙවෙයි. හැබැයි මට හොරෙන් එයා වෙලාව බැලුවද ඒ බලලා මං බය වෙයි කියලා. ඒක මට නොකිව්වද දන්නේත් නැහැ. චමරි ප්‍රියංකා වැඩිදුරටත් පවසන්නේ ඔවුන්ගේ හලාවත නිවසට ගිනි නොතිබ්බා නම් ඔහු හලාවත ගෙදරට එන බවත් එසේ වූවා නම් අදටත් සිය සැමියා ජීවත්ව සිටින බවයි. සතුටු වුණු මිනිස්සු ගැන මං හුඟක් කනගාටු වෙනවා. මොකද කෙනෙක් මිය ගියාට පස්සේ ඒ ගැන සතුටු වෙන එක මනුෂ්‍යත්වයට ගැළපෙන දෙයක් නෙවෙයි. කාට වුණත් ශාප කරන වෛර කරන නපුරක් පතන මිනිස්සු වෙන්න එපා කියලයි මම ඒ අයගෙන් ඉල්ලන්නේ. අරගල කාලේ ගේ ගිනි තිබ්බම සනත් ඔයා තවදුරටත් දේශපාලනය කරනවද කියලා මම ඇහුවා. ඇයි මොකද ඔයා බය වෙලාද කියලා ඒ වෙලාවේ එයා මගෙන් ඇහුවා. පස්සේ දේශපාලනයේ හැටි ඔහොමයි. අතීතයේ මීට වඩා දේවලුත් රටේ වෙලා තියෙනවන කියලා ඔහු මගේ හිත හැදුවා. හැටක් වුණාම අනිවාර්යෙන්ම දේශපාලනයට සමුදෙනවා කිව්වා. එයා දෙයක් කිව්වොත් ඒක කරනවමයි. ඇඟේ හයිය තියෙන කාලේ රටේ මිනිස්සුන්ට හොඳ දෙයක් කරලා වයසට යද්දි ඒකෙන් අයින් වෙන්නයි එයාට ඕන උනේ. ඇට පැනලා හැර්මිටියන් දේශපාලනය කරන්න එයාගේ ආසාවක් නෑ කියලා එයා මට කීප පාරක්ම කිව්වා. ඒත් අවාසනාවට 48න් එයා යන්නම ගියා. මට හැම වෙලේම ඔහු නැති දුක දැනෙනවා. දරුවන්ට තාම ඒ ගැන ලොකුවට තේරුමක් නෑ. මොකද තාම පවුලේ අය අපේ ගෙදර ඉන්නවා. ඒත් වෙනද පගේ එයාලගේ අප්පච්චි හවසට ගෙදර නොයෙද්දි ආයෙමත් අප්පච්චි කියන කෙනෙක් නැති වෙද්දි එයාලටත් ඒ අඩුව තදින්ම දැනෙයි. ඇය වැඩිදුරටත් පවසා සිටියේ තමන්ට දේශපාලනයේ පැමිණීම ගැන අදහසක් නැතත් ඒ පිළිබඳව සලකා බලනවා යනුවෙන් ඇය පවසා සිටියා.